අනිවාර්යෙන්ම මගේ සිද්ගන්නම දේවුනේ අර මේ එක ගමකට ව්‍යවසායිකාවක් කාන්තාවක් බිහි කරන්න හෝම් ෂොප් කියන සංකල්පයේ ඒ වගේම ගමට ලබා දෙන විශාල මුදලක් ඒක කොහොමද අපි ප්‍රයෝජනෙට ගත යුත්තේ මොන මොන කාර්යය වලටද යෙදුව යුත්තේ කියන එක ඉතාම පැහැදිලි කිරීමක් කරා අපි ඒ පිළිබඳ මේක අද අධ්‍යයනයකුයි ලැබුවේ ඒක බලාගෙන ගියාම මේක ලොකු මේ වැකක් මිලදී මත්ස්‍ය වගාවට සංචාරක ව්‍යාපාරයට මේ හැම දෙයක් සඳහාම නිසි ප්‍රමිතියකින් යනවා දැන් මම ආපහු හෙට යනවා වෙන්තර ගිහිල්ලා ඒවට අපි 31 වෙනිදා වෙනකොට මේ සියලු යෝජනාවල් ලබා දෙන්න ඕන මම හිතන්නේ මේ මේ වැඩපිළිවෙල හරියට නිකන් අර සහරාකාන්තාරයට වැටිච්ච වැස්සක් වගේ දැනුණා මට. ඒ වගේම දැන් ඔබතුමිට බයක් හදන්නේ නැද්ද ගෙදර හැම ඉඳ? ඒ බය ජීවිත කාන්තාවට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගෙදර අම්මා තමයි උයන්නේ. මේ ගෑස් එක කතන්දරයේ පිළිබඳ මම තමයි පළවෙනි හඬ නගන්නේ. මේ රටේ සියලුම කාන්තාවෝ බයයි ඉන්නේ. හැබ අම්මා කෙනෙක්ම හැම බිරිඳක්ම අතිශයින් බය බිරාන්ත වෙලා ඉන්නේ. ඊයේ අර මිනිය පෙන්නකොට මට මතක් වුණා මම ICU එකේ දවස් 13ක් සීයේ නැතුව හිටපු හැටි. නොමරි බේරුනේ අර වෛද්‍යවරුන්ගේ තීච දක්ෂකම නිසා ලොකු ස්පිරිතාලවල මේ අහිංසක මිනිස්සු මොනවද අනේ කරන්නේ එහෙම වුණා. ඉතින් බලන්න එකසෙ ඉක්මනින්ම පුළුවන් තරම් ඉක්මනින් මේ ගෑස් කටයුත්ත පිළිබඳ සාධාරණ කිසර මං හරි ආසයි යගේ මහත්ය කිව්වා නේද? ගෑස් කම්පැනිට විරුද්ධව නඩු දානවා කියලා. ඔව් කිව්වා කිව්වා. ඒක තමයි කරන්න ඕනේ. හැබැයි රජයට විරුද්ධවත් නඩු මේ නඩු මකට යනවා කිව්වා. ඔව් ඒක මම දැන් මේක රජේ නෙවෙයි දැන් මෙතන වග කියන්න ඕනේ මේ ගෑස් කම්පැනි. තව කාරණාවක් තියෙනවා. පාකිස්තානයේදී මේ ගිය ශ්‍රී ලංකාව ගැන ඒ රටේ ගාවේ වන්දි දුන්නා. අපේ රටේ තාමත් නැහැ මොකුත් නැහැ. අපේ රටෙත් මං හිතන්නේ එයාට සූදානමක් තියෙනවා නේ. ඔව්. ඔව් ටික හැබැයි මම මට තියෙන්නේ අපේ ලාංකිකි ඒ විදිහට ගිහිල්ලා මැරිච් එක ගැන තියෙන දුක විතරයි. හ්ම්. ඔව්. හරි හරි.